අයිබෝන් ඩබල් අයිඩොට එකකට සාදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ AI සහ රොබොටික්ස් වල වර්තමාන ප්‍රවණතාවයන් ගැන. ඉතින් ඒ වගේම මේ පසුබිම පදනම් කරගෙන අපි අලුතෙන් ස්ටාර්ට් කරන ඉන්ස්ටිටියුට් එකේ තියෙන කෝසස් පිළිබඳව අපි මේ සෙෂන් එකේදී කතා කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් මේ අපේ මේන් ටොපික් එකට යන්න කලින් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් සහ අපි සහ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක සම්බන්ධයෙන්. ඉතින් 2016 සිට මෙන්න මේ වගේ YouTube එකේ ෆේමස් වීඩියෝ සීරීස් එකක් තියෙනවා. මේකෙදි අපි රොබෝ තාක්ෂණය, ප්‍රෝග්‍රෑමින් තාක්ෂණය වගේම අලුත් දේවල් හදන්නේ කොහොමද, අලුත් නිර්මාණ මේ වගේ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරා. ඉතින් මේ වෙනකොට ලක්ෂ ගානක සිසුන් ප්‍රමාණයක් මේ දේවල් වලින් අධ්‍යාපනය ලබාගෙන ඒගොල්ලන්ගේ ඉදිරියට අර ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙදි අපි අරමුණු කළේ අපි මේ පරිසරයේ අත්දකින්න විවිධ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස්, විවිධ තාක්ෂණික උපකරණ අපිටම හදන්න පුළුවන් ලෙවල් එක. කියන්නේ මේ ටෙක්නොලොජිස් එක්ස්පීරියන්ස් කරාට පස්සේ අපිටම මේ දේවල් ඩෙවලොප් කරන්න පුළුවන්. මේවා හීනයක් නෙමෙයි, අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කියන එක අපි මේ වීඩියෝස් වලදී අපි පෙන්නවා. ඉතින් අපි දැක්කා බොහෝ දෙනෙක් ඒ ආශ්‍රයෙන් ගොඩක් නිර්මාණ කරලා ඉදිරියට ගිහිල්ලා ඉන්නවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් අමතරව අපි එළියට ගිහිල්ලා මේ වගේ වර්ක්ෂොප් සීරීස් කළා විශ්වවිද්‍යාලවල, ඒ වගේම පාසල්වල, ඒ වගේම විවිධ ආයතනවල අපි මේ වගේ ප්‍රැක්ටිකල් ලයිව් සෙෂන්ස් පවත්වලා තියෙනවා. ඉතින් ඒ ආශ්‍රයෙන් අපිට මේ අධ්‍යාපනික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් අපිට හම්බුණා මේ තාක්ෂණිකයම් විශේෂයෙන්ම මේ තාක්ෂණික අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඉතින් ඒ කාලේ අපි මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් රිලීස් කරා. ඒකෙදි මේ ළමෙක්ට මූලිකව ඉගෙන ගන්න අවශ්‍ය උපකරණ කට්ටලය සහ ඒකට අවශ්‍ය ගයිඩන්ස් එක ලබා දෙන උපකරණ කට්ටලයක් විදිහට අපි මුලින් මේ වගේ එකක් රිලීස් කළා. ඒ වගේම අපේ ආයතනයේ දැන් අවුරුදු 2කට කලින් අපි රිලීස් කළා මෙන්න මේ වගේ රොබෝ කෙනෙක්. මේ රොබෝ අපි පාවිච්චි කළේ අපි ඉගෙන ගන්න දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රායෝගිකව ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න තමයි මෙන්න මේ වගේ ව්‍යාපෘති කරලා මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපි රිලීස් කරේ කෝසස් වලට සහභාගී වෙන ළමයිට භාවිතා කරන්න. ඒගොල්ලෝ ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකවම ඇප්ලයි කරන්න තමයි අපි මෙන්න මේ වගේ දේවල් අපි ඒගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් අලුත් කෝසස් වලට අදාළ අලුත් ප්‍රොඩක්ට් කීපයක් තියෙනවා මේ පැත්තේ ඔයගොල්ලන්ට පේන්නත් තියෙනවා. මම මේ පිළිබඳව මොනවද කියන එක සහ ඒ කෝසස් මොනවද කියන එක මම ඉස්සරහට සඳහන් කරන්න. අපි යමු අපේ ප්‍රධාන මාතෘකාවට. ඒක තමයි AI සහ රොබොටික්ස්. අලුත් ප්‍රවණතාවය මොකක්ද? ඇයි අපි මේ දේවල් ඉගෙන ගන්නේ? සහ මේ ක්ෂේත්‍රයන්ට අපි එන්ට වෙන්නේ කොහොමද, අපි කොහෙන්ද පටන් ගන්න කියන එක අපි අද කතා කරමු. මුලින්ම බලමු මේ ටොපික් එක අපිට කොච්චරක් දුරට ට්‍රෙන්ඩින් ටොපික් එකක්ද කියන එක සහ අපිට එදිනෙදා ජීවිතයේදී අපිට සාකච්ඡාවලදී අපිට අහන්න හම්බු වෙන මාතෘකා කීපයක් සම්බන්ධයෙන්. ඔගොල්ලොන්ට මේ ටොපික්ස් ගොඩක් ෆැමිලි ඇති. AI and automation, metaverse, blockchain, space technology, 5G, 6G, communication technologies, cyber security, quantum computing, edge computing, augmented reality, visual reality, robotics, extended reality, internet of things, cloud computing. Then මේ extended reality හැම ඔයගලන්ට මේ දවස්වල ඔලිම්පික්ස් ගේම් හැම බලනවා නම් ඔයගලන්ට මෙන්න මේ ටෙක්නොලොජි සම්බන්ධව අත්දකින්න පුළුවන්. ඒකෙන් මොනවද වගේ දේවල් කරන්න පුළුවන් කියලා. මේ මම කතා කරපු ටොපික්ස් මේ වෙලාවේ ලෝකේ ට්‍රෙන්ඩින් ටොපික්ස්. ඒ කියන්නේ විවිධ තාක්ෂණික ක්ෂේත්‍රයන් වෙන්න පුළුවන්, ව්‍යාපාරික වශයෙන් වෙන්න පුළුවන්. මෙන්න මේ ටෙක්නොලොජිස් පිළිබඳව වැඩි වශයෙන් කතා කරනවා. කතා කරන වගේම මේ chart එක දිහා බැලුවට පස්සේ ඔයගලන්ට පේනවා වැඩි ඉල්ලුමක්, වැඩි ඉන්වෙස්ට්මන්ට් එකක්, වැඩි මාකට් කැපැසිටි එකක් මේ ක්ෂේත්‍රයන් වලට ඉදිරියේ ලැබෙන්නට නියමිතයි කියන එක අපිට මේ වෙලාවේ මේ වගේ ඇනලිසිස් වලින් අපිට ප්‍රෙඩිට් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා 2023 24 ට සාපේක්ෂව ඉදිරි අවුරුදු වලදී කොච්චර මාකට් කැපැසිටි එකක් අපිට ඕපන් වෙනවද
කියලා මේ ශේත්‍රවලට. ඉතින් මේ ශේත්‍රවලට මෙච්චර මාකට් මාකට් එක ඕපන් වෙනවා කියන්නේම ඒක ඇතුළේ තියෙන يعني රොබෝ තාක්ෂණය එහෙම නැත්නම් AI තාක්ෂණය එක්ස්පීරියන්ස් කරපු අයට තියෙන ඉල්ලුම සහ අපිට කරන්න පුළුවන් දේවල් බොහෝ ප්‍රමාණයක් වැඩි වෙනවා කියන එක තමයි මේ chart එකෙන් අපිට පැහැදිලි වෙන්නේ. ඒ වගේම තමයි අපි අලුත් AI ඔය ඔය මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැම්මේ මේ බොහෝ දෙනෙක් ෂෙයා කරන බොහෝ දෙනෙක් කතා කරන ට්‍රෙන්ඩින්ග් සෙෂන් එකක්. ඉතින් මේ සෙෂන් එක ඇතුලේ කොච්චර AI කියන වාක්‍ය ඛණ්ඩේ AI කියන එක කොච්චර පාරක් කියනවද කියවෙනවද කියන එක තමයි ඔය වීඩියෝ එකේදී මම කතා කරේ. ඉතින් ඒ වගේ දේවල් බැලුවට පස්සේ මේ මාතෘකාව පිළිබඳ බොහෝ දෙනෙක් කතා කරනවා සහ ඒක ට්‍රෙන්ඩින්ග් කියන එක අපිට පැහැදිලි. එතකොට දැන් මේක දැන් අපි ට්‍රෙන්ඩින් වීම නිසාම නෙමෙයි අපි මේක ගෙන ගන්න පටන් ගන්න ඕනේ. හරි. එතකොට අපි බලමු ඇයි ඇත්තටම මේක ලෝකයට වැදගත් සහ ඇයි අපි මේක ඉගෙන ගන්න ඕනේ සහ ඇයි අපි මේ දේවල් අත්දකින්න ඕනේ ඇයි කියන එක පොඩ්ඩක් කතා කරමු. මෙතන තියෙනවා අනාගත ලෝකයේ ඡායාරූපයක්. අපි ඉමේජින් කරන විදිහ එක විදිහේ ඡායාරූපයක් තියෙනවා. ඉතින් මේකත් AI generated image එකක්. එතකොට මේ ලෝකයේ ඇතුළේ අපි බලාපොරොත්තු වෙනවා අපේ සංනිවේදනය, අපේ ප්‍රවාහන තාක්ෂණය, ඒ වගේම අපේ ජීවිතවල වටිනාකම පහසුකම් වැඩිවීම, ඒ වගේම පෘථුවියට අමතරව තවත් ග්‍රහලෝකවලට පැතිරිවෙච්ච අපේ තාක්ෂණය, අපේ බලය, අපි ව්‍යාප්ත කරන විදිහ, ඒ වගේම තව පැත්තකින් කල්පනා කරොත් එහෙම මිනිස්සු මේ වෙලාවේ කල්පනා කරනවා කොහොමද අපේ ආයුෂ වැඩි කරගන්නේ, ඒ කියන්නේ නිරෝගීව ජීවත් වෙන්නේ. මේ වගේ අපි ටොපික්ස් ගොඩක් ගැන කතා කරන කාලයක තමයි සහ බලාපොරොත්තු ගොඩක් තියෙන කාලයක තමයි අපි මේ ජීවත් වෙලා ඉන්නේ. එතකොට මේ achievements වලට යන්න ඇත්තටම අපේ capacity ඇතිද? අපි මිනිස්සු වශයෙන් අපි වැඩ කරන වේග ඇතිද? මිනිස්සු අපේ ඉන්නේ බිලියන 8ක වගේ ප්‍රමාණයක්. මේ බිලියන 8ට එකතු වෙලා මේ ගෝල් රීච් කරන්න පුළුවන් වෙයිද? දැන් මනුෂ්‍ය ශිෂ්ටාචාරයක් විදිහට ලෝකේ මේ විශ්වයේ කොයි හරි තැනක අපි මේ පොඩි හරි නමක් තියලා යන්න බෑ මේ චූටියට. ඒකනේ මේ කරන් try කරන්නේ හරි. එතකොට ඒකටනේ මේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒක ඇතුලේ අපි හිතන දේවල් කරන්න අපිට අනිතනියෙන් පුළුවන් වෙයිද? කියන එක අපිට ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි ඇත්තටම මේ AI සහ robotics එන්නේ. ඇත්තටම කල්පනා කරොත් එහෙම මේ ටෙක්නොලොජිස් දෙකේ combination එකෙන් අපිට පුළුවන් අපි වගේ තව කෙනෙක්ව හදන්න. තව ගන්න මේ ෆොටෝ එක බලුවම පේනවා අපි වගේ තව කෙනෙක් මේ ඉස්සරහා ඉන්නවා. අපි වගේ තව කෙනෙක් අපි ඉස්සරහා ඉන්නවා. ඉතින් මේ වගේ කෙනෙක් එක්ක අපිට වැඩ ෂෙයා කරගෙන කරන්න පුළුවන් නම් මම එක දවසකට කරන වැඩ, ඕගොල්ලෝ එක දවසකට කරන වැඩ අපිට මල්ටිප්ලයි කරන්න පුළුවන්. එතකොට මේ ලෝකයම එකතු වෙලා අවුරුද්දකට කරන වැඩ අපිට අවුරුදු 10ක වැඩවලට සමාන කරන්න පුළුවන්. හරි, මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒතරම් මෙන්න මේක අරමුණු කරගෙන තමයි ඇත්තටම අපි මේ AI සහ robotics වල ප්‍රයෝජන අපි ගන්න සූදානම් වෙන්නේ. එහෙම නැතුව මේ AI හෝ robotics අපි භාවිතා කරන්නේ මිනිසුන්ගේ ජොබ් නැති කරන්න නෙමෙයි. හරි, මිනිසු මේ වෙලාවේ කරන වැඩ රීප්ලේස් කරන්න නෙමෙයි. ඒකට අපිට AI භාවිතා කරන්න ඕනේ නැහැ. මොකද මේ හැම මිනිසෙක්ම වැඩ කරලා එන්ජොයි කරනවානේ. හරි, ඒ කියන්නේ යම් කිසි එන්ජොයිමන්ට් එකක් ගොඩක් මිනිසු ලබනවා. ඉතින් ඒක අපිට රීප්ලේස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කාගේවත් රස්සා නැති කරන්න හෝ එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි මේ කරන්නේ මොකද්ද? මාසොජිස්ට් ආචාර්ය achieve කරන goals වලට යන speed එක අධිකතන තමයි කරන්නේ. ඉතින් අපි හැමෝටම සිද්ධ වෙනවා අනාගත කාලය ඇතුළත අපි කරන වැඩ අලුත් විදිහකට වෙනස් කරගන්න මේ ටෙක්නොලොජිස් හරහා. හරි, අපි ඇඩැප්ට් වෙන්න ඕනේ මේ අලුතින් එන ටෙක්නොලොජිස් වලට. ඒක තමයි අපිට කරන්න ඉතුරුලා තියෙන්නේ. ඒතර ක්ලියර්. දැන් අපි දේවල් දෙකක් ගැන ක්ලියර් කරගත්තා. මේ වෙලාවේ ට්‍රෙන්ඩින්ග් ටොපික් එකක් සහ මේකේ ලොකු ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රය පිළිබඳව බව දැනගත්තා.
ඒ වගේම දෙවැනි පැත්තෙන් අපි දැනගත්තා මේක ඇත්තටම මානව ශිෂ්ටාචාරයක් විදිහට අපි achieve කරන්න ඕන තැනක් කියන එක මුළු ලෝකෙම පිළිගන්නවා. විවිධ මත තියෙන්න පුළුවන්. හැබැයි මේ යන්නේ තෙන්ට කියන එක අපි බැලු බැලමට පැහැදිලි. මේ තාක්ෂණයේ යන්නේ තෙන්ට කියන එක අපිට බැලු බැලමට පැහැදිලි. එතකොට අපි ක්ලියර් කරගමු. දැන් මේ AI කියලා කිව්වහම, robotics කියලා කිව්වහම අපේ හිතට එනවා රූපවත් කීපයක්. හරි, robotics කිව්වට පස්සේ අපේ හිතේ මැවෙන්නේ මෙන්න මේ වගේ රොබෝ, يعني humanoid රොබෝ කෙනෙක්, මනුස්ස ස්වරූපී රොබෝ කෙනෙක්. ඒත් ඇත්තටම රොබෝ තාක්ෂණය කියන එක මේ මනුස්ස ස්වරූපී රොබෝ කෙනෙක් නිර්මාණය කිරීමම පදනම් කරගෙන නිර්මාණය වෙච්ච එකක් නෙමෙයි. ඒකේ applications තව ගොඩාක් තියෙනවා. රොබෝ වල කියන හැයේ ස්වરૂපය කෙනෙක්. එතකොට මම මේ දැන් මේ මේ ටොපික් ගැන කතා කරන්න යනකොටම මට මේ ඊයේ source එකක් හම්බුණා. මෙන්න මේක මේ Vetasium YouTube channel එකේ famous YouTube channel එක. ඒකේ දාලා තිබ්බා මෙන්න මේ එක පිළිබඳව. ඇයි robotics කියන එක يعني මිනිස්සෙක්ගේ ස්වરૂපයම ගන්න ඕනේ නැත්තේ කියන එක එහා වීඩියෝ එකක් දාලා තිබ්බා. මම මේ කතා කරන්න විතර මාතෘකාව සම්බන්ධයෙන් looks suspiciously like vice grips because although it's soft, it's still somewhat stiff. So what we use instead are simply tubes of this ripstop nylon fabric with the braid oriented at 45 degrees. So in this sense, we just have one single layer of airtight fabric. This is the main robot body here. There are three pneumatic muscles connected to it. Now these three muscles are each connected to their own air supply connected to regulators over here. ඉතින් එතකොට ඇත්තරම රොබෝ තාක්ෂණික වර පස්සේ ඇත්තරම මේ හියුමන් රොබෝ කිරින් හැදීමම නෙමෙයි අපේ අරමුණ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් AI කියන ටොපික් එකට ගියාට පස්සේ AI කියන ටොපික් එකෙත් අපිට තියෙන මේ වගේම දෙයක් වෙන්න පුළුවන්. එකක් මොකද්ද? AI කියන්නේ chatbot කෙනෙක්. අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන කෙනෙක්, අපේ assistant කෙනෙක්. හරි. ඒකත් AI වල එක section එකක්. හැබැයි ඒකම නෙමෙයි AI කියලා අපි දකින්න ඕනේ. එහෙනම් බලමු මේ මේ දැන් අපි අත්දකින්න experience කරන එකම දේ මේ වගේ දෙයක් වුණාට අපි දැන් කොච්චර areas වලට අපිට මේ AI කියන subject එක අපිට ගෙනියන්න පුළුවන්ද? කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? කොච්චර සේ ක්ෂේත්‍ර තියෙනවද කියන එක අපි ඊළඟට බලමු. එකක් තමයි දැන් මෙතන තියෙන ටොපික්ස් කීපයක් අපි මේ ටොපික්ස් කීපයේ සම්බන්ධයෙන් අපි එකිනෙක අරගෙන කතා කරමු ඊළඟට. එකක් තමයි හැමෝම දන්න IoT තාක්ෂණයත් එක්ක කොහොමද AI බයින්ඩ් වෙන්නේ කියන එක. එතකොට දැන් ඇත්තරම දැන් ගිය අවුරුද්දේ 10% වගේ තිබ්බ IoT device වල තිබ්බ AI තාක්ෂණය, AI භාවිතාව මේ අවුරුදු වෙනකොට 2025 වෙනකොට 80% ඉක්මවා යයි කියන එක ප්‍රෙඩිට් කරනවා. මොකද උදාහරණයක් වශයෙන් අපි භාවිතා කරන පොඩි ස්මාර්ට් වොච් එකක පවා විවිධ AI models තියෙනවා. අපේ algorithm අඳුර ගන්න, අපි වැඩ කරන විදිහ, අපි දුවන විදිහ, අපේ activities අඳුර ගන්න ඒ වගේම විවිධ වොයිස් මොඩල්ස් වැඩ කරනවා. ඒ වගේම මේ වගේ විවිධ මොඩල්ස් වැඩ කරනවා. ඉතින් අපේ වොච් එක කියන්නේ, අපි භාවිතා කරන වොච් එක කියන්නේ සිම්පල් IoT device එකක්. හැබැයි ඒ IoT සිම්පල් device එකේ පවා විවිධ AI මොඩල්ස් රන් වෙන දවසක් බවට අද දවසපත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තව පොඩ්ඩක් දීර්ඝ කතා කරොත් එහෙම මේ IoT එක කොහොමද AI තාක්ෂණය combine වෙන්නේ කියලා. මෙතනදී ගියට පස්සේ ඔයගොල්ලෝ පේනවා මේ weather stations වැඩ කරන්නේ IoT technology එකේ. ඉතින් ඒගොල්ලෝ collect කරන data process කරලා හරි accurate prediction එක දෙන්න මේ AI technology එක භාවිත කරනවා. එතකොට IoT කියන technology එක AI එක්ක bind වෙලා තමයි මේ final output එක අපිට හම්බ වෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ ඉදින්දා භාවිත කරන Google Map එක ගත්තොත් එහෙම මේ Google Map එකේ Google Map එක කියන්නේ ඇත්තටම ලස්සන IoT application එකක්. මොකද අපේ device වලින් collect කරන data තමයි එයා traffic prediction වලට භාවිත කරන්නේ. එතකොට දැන් අපි collect කරන data
සෙන්ටර්ස් වලට ගියාට පස්සේ එතන සිද්ධ වෙන මේ AI ඇනලිසිස් වලින් තමයි මේගොල්ලෝ ප්‍රෙඩිට් කරන්නේ මේ හරිය ට්‍රැෆික් එක මොන වගේද සහ බෙස් රූට්ස් ප්‍රෙඩිට් කරන්නේ මේ හරහා. එතකොට IoT ටෙක්නොලොජි එක පැහැදිලිවම AI එක්ක සම්බන්ධ වෙලා මෙන්න මේ AI ටෙක්නොලොජි එක තනියම ඉන්නේ නැහැ, හැමදෙස්සම තවත් ටෙක්නොලොජි එකක බයින්ඩ් වෙලා තමයි අපි ඉස්සරහට එන්නේ. ඉතින් තව පැත්තක් මේ AI වල ඇප්ලිකේෂන් එකක් දිහාට අපි දිහාට බලාගෙන ගියාට පස්සේ බලාගෙන ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ argumented intelligence. හරි, මේක තමයි අපි මුලින් කතා කරේ මේ අපේ වේගයේ මදි, අපිට තව වේගය ගන්න ඕනේ, එතකොට අපි AI වල භාවිතාව පාවිච්චි කරන්න ඕනේ කියන එක. මේ මෙතන දාපු ෆොටෝ එක නම් මේ මීම් එකක තිබ්බ ෆොටෝ එකක්. ඒකම නෙමෙයි මේ argument intelligence කියන්නේ. කියන්නේ මේ මෙතන අදහස් වෙන්නේ මේ යම් කිසි බාහිර බුද්ධියක් විසින් අපිව පාලනය කරන වගේ එකක්නේ. ඒත් එහෙම එකක් නෙමෙයි, අපි assess කරනවා කියන එක. ඒ කියන්නේ අපේ වැඩවල තීරණ ගන්න, අපේ ideas finalize කරන්න, ඒ වගේ දේවල් වලට දායකත්වය ගන්නවා කියන එක තමයි මේ argumented intelligence කියන එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ. එතන මෙහාට ගියාට පස්සේ algorithmic discussion making වලට ගියාම විශාල data sets එක තීරණ ගන්න ආයතන වශයෙන් වෙන්න පුළුවන්, business තීරණ වෙන්න පුළුවන්, ඒ වගේ කියන්නේ සංකීර්ණ data එක ගන්න තීරණ අපිට මේ AI තාක්ෂණය භාවිත කරලා ගන්න පුළුවන්, ඒ වගේ දේවල් ප්‍රෙඩිට් කරන්න පුළුවන්. එතනොත් එහාට ගියාට පස්සේ අපි ගොඩ දෙනෙක් කතා කරපු මාතෘකාවක් වුණා, ඒක තමයි මේ no code tools සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් අපි කතා කරන ගත්තම අපි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නවා, ඒ වගේ දේවල් ගැනනේ. හරි, දැන් සමහරවිට ඔගොල්ලොත් මේ වෙනකොට මේ ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ කෝස් එකක් හෝ අධ්‍යාපනයක් හෝ එක්ස්පීරියන්ස් එකක් ලබන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මේ වීඩියෝ බලන්නේ. එතකොට හැබැයි මේ වෙනකොට ලෝකයේ තියෙනවා මේ no coding tools. ඉතින් AI ටෙක්නොලොජි එකත් එක්කම develop වෙච්ච technologies. ඉතින් මේ වගේදී අපිට පුළුවන් වෙනවා අපේ idea එක දුන්නාට පස්සේ අදාළ code එක, අදාළ app එක develop කරන්න මේ technologies හරහා. එතකොට දැන් ඇත්තටම අපි එහෙම, එතකොට අපේ role එක replace වෙලාද වගේ කියන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇත්තම නැහැ. concept design එක මොකක්ද කරන්න ඕනේ කියන එක අපි predict කරාට පස්සේ අපේ vision එකට අවශ්‍ය ගයිඩන්ස් එක තමයි අපි මේ ටූල්ස් වලින් ගන්නෙ. ඉතින් ඇත්තම ඉස්සරහාදී අපේ කෝසස් ප්ලෑන් කරද්දිත් අපි ට්‍රයි කරා දැන් කෝඩින් කියන එක අපි ළමයිට උගන්වන්න ඕනේ, අධ්‍යාපන ලැබන අයට උගන්වන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ ස්කිල් එක ඩෙවලොප් කරන්න, ඒගොල්ලන්ගේ ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල් එක, ඒ වගේ ක්‍රියේටිවිටි එක ඩෙවලොප් කරන්න, ඒ වගේ මේ ටෙක්නොලොජිකේ ආකිටෙක්චර්ස් ගැන බේස් එක සම්බන්ධයෙන් අත්දැකීමක් එක්ස්පීරියන්ස් එකක් ගන්න අපි කෝඩින් ඉගෙන ගන්න ඕනේ. හරි, දැන් අපි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න කාලේදී මුලින්ම අපි try කරේ දැන් විවිධ IDEs තියෙනවා. හැබැයි අපි notepad එක තමයි use කරේ. මොකද ඒ skill එක හදාගන්න තමයි අපි notepad එක use කළේ. හැබැයි අද වෙනකොට කාලයක් යනකොට විවිධ IDE පාවිච්චි කරලා අපි අර notepad එකේ කරපු විවිධ task අපි ලේසි කරගත්තා. එතකොට විවිධ task අපි ලේසි කරගත්තා. ඉතින් ඒ වගේම තවත් ස්ටේජ් එකක් තමයි මේ අපි අත් දක්ින්න හම් වෙන්නේ. අපි දවස් ගාණක් මහන්සි වෙන්න ඕනේ ටාස්ක් එකක් අපිට පැය කිහිපයකදී ඉවර කරන්න හැකියාව මේ වගේ ටූල් සහ අපිට හම් වෙනවා. එතකොට මේ AI වල තවත් ඇප්ලිකේෂන් එකක් දිහාට ගියොත් එහෙම AI visualization. AI වලට ඒ වලින් කොහොමද අපි ඉමේජින් කරන්නේ? අපි නොදකපු සීනරි එකක් හදන්නේ කොහොමද? අපි නොදකපු වීඩියෝ එකක් හදන්නේ කොහොමද? හරි, අපි නොදකපු කවුරුත් කලින් හිතපු නැති මාකටිං කැම්පේන් එකක් කරන්නේ කොහොමද? ඒ වගේම AI එක පාවිච්චි කරලා ඉමේජින් කරලා අපි වීඩියෝ එකක් හදන්නේ, මූවි එකක් හදන්නේ කොහොමද? මෙන්න මේ වගේ ක්ෂේත්‍රවලට අපි AI වල විෂුවලයිසින් පාර්ට්ස්, විෂුවලයිසින් ටෙක්නොලොජිස් අපි භාවිත කරනවා AI එක. ඉතින් ඒත් එක්කම මේ විෂුවලයිසින් ගැන කතා කරපු නිසාම අපි මේ වෙනකොට කරපු ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධයෙන් උගන්ට එක්ස්ප්ලেইন කරන්න. මේ තියෙන අපි හදපු AI ඒජන්ට් කෙනෙක්. මේ AI ඒජන්ට් විසින් මේ AI ඒජන්ට් විසින්
මේක රහා අපිට පුළුවන් වෙනවා මූවීස් ඒ වගේම YouTube videos මේ වගේ දේවල් අපිට create කරන්න කිසිදු human involvement එකක් නැතුව idea එක දුන්නට පස්සේ ඒ idea එකට අදාළ topic එක script එක ලියන එක ඔයගොල්ලෝ දන්නවා video එක හදද්දී අපි ඒකේ scenes ටික හදා ගන්න ඕනේ ඒකේ backgrounds ටික ඒ වගේම script එක මේ segments ටික මේ හැම දෙයක්ම automate කරන්නේ automatically කරන්නේ මේ AI agent එයා විසින් කරලා එයා ලස්සන video output එකක් cinematic quality එකේ තියෙන video එකක් output කරනවා ඉතින් මේක අපි මේ කාලේ කරපු project එකක් ඉස්සරහට ඔයගන්ට අපි courses වලදී අපි මේ topics ගැන අපි කතා කරන්න එතකොට දැන් මේ දේවල් තමයි අපිට මේ AI සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ AI ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් ඉතින් අර අපි නොසිතන ගොඩාක් ක්ෂේත්‍රවලට මේ දේවල් ඇප්ලයි වෙලා තියෙනවා කියන එක අපිට පේන්න තියෙනවා එතකොට අපි බලමු මේ දැන් අපි කතා කරේ මේ AI ටෙක්නොලොජි ගැන මේ AI ටෙක්නොලොජි එක රොබොටික්ස් වලට කොච්චර ප්‍රබල විදියට ඉෆෙක්ට් වුණාද සහ මේ 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 AI කොච්චර අපිට මේ රොබොටික්ස් වලදී භාවිත කරන්න පුළුවන්ද කියන එක අපි පොඩ්ඩක් ඊළඟට කල්පනා කරලා බලමු කතා කරමු මේ වගේ රොබෝ ආකෘතියක් අපිට දැන් මම ආඩියෝ වීඩියෝස් කරන්න ගත්ත කාලේ රොබොටික්ස් ගැන කතා කරන කාලේ කියන්නේ දැන් අවුරුදු 10කට 15කට කලින් වුණා මේ වගේ ආකෘතියක් නිර්මාණය කිරීම ඉතාම පහසු දෙයක් හරි අවශ්‍ය උපකරණ මාකට් එක ගන්න තියෙනවා සරල නොලෙජ් එකක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් අපිට මේ උපකරණ එකතු කරලා මේ වගේ පද්ධතියක් නිර්මාණය කරන්න පුළුවන් මේ වගේ ආකෘතියක් හදන්න පුළුවන් හැබැයි මේ ඉලෙක්ට්‍රොනිකස් වලට මේ මේ හાર્ඩ්වෙයාර්ස් වලට අපිට මොලයක් දෙන්න අපිට ඉතාම අසිරුණා කාලයක් තිස්සේ ඉතින් ඔය දැන් අවුරුදු 10කට විතර කලින් කල්පනා කරොත් එහෙම ඕපන් CV වෙන්න පුළුවන් ඒ වගේ අපි සරල මැෂින් ලර්නින් මොඩල්ස් භාවිත කරලා අපි උත්සාහ කරා මේ වගේ රොබොට්ස්ලට විෂන් එක ලබා දෙන්න මේ වගේ රොබොට්ස්ලට කතා කිරීමේ හැකියාව ලබා දෙන්න මේ වගේ රොබොට්ස්ලට අපිත් එක්ක හොඳ කන්වර්සේෂන් එකක් බිල්ඩ් කිරීමේ හැකියාව ලබා දෙන්න අපි බොහෝ සෙයින් උත්සාහ කළා හැබැයි අද වෙනකොට මේ කතාව අතිශයින්ම වෙනස් ඉතාම සරල පියවරයන් කීපයකින් ඉතාම සරල කියන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවනේ හැබැයි possible ඉතාම සරලව possible අපි ඉන්ස්ටිටියුට් එකක් විදිහට අපි උත්සාහ කරනවා මේ වගේ මේ හියුමනිට රොබෝ කෙනෙක්ව සම්පූර්ණ අපිත් එක්ක ඉන්ටරැක්ට් කරන්න පුළුවන් අපිත් එක්ක කතා කරන්න පුළුවන් සහ හොඳ මොළයක් තියෙන බුද්ධියක් තියෙන තීරණ ගන්න පුළුවන් රොබෝ කෙනෙක්ව නිර්මාණය කරන්න මාස කීපයක් ඇතුළත එතකොට අර ටෙක්නොලොජිකල් තිබ්බ බැරියර්ස් අපිට ගොඩක් අයින් වෙලා තිනවා රොබොටික්ස් වල මේ අපි දකින්න AI growth එකත් එක්ක AI growth එකත් එක්ක එතකොට ඒක කරන්නේ මෙහෙමයි එතකොට ඒක කරන්නේ මෙහෙමයි අපි ගාව තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වලින් නිර්මාණය කරපු අදාළ ස්ට්‍රක්චර් එක එතකොට අපි මෙයව මෙයාට බුද්ධියක් ලබා දෙන්න අපිට කරන්න තියෙන්නේ දැන් හිතන්න අපි කන්වර්සේෂන් එක බිල්ඩ් කරන්න මේ රොබෝව හද. එතකොට කන්වර්සේෂන් එකේදී අපි දෙන ඉන්පුට් එක අපේ වොයිස් ඉන්පුට් එක එයා ගෙනෙනවා AI මොඩල් එකකට. ඒකදී යා ඔඩියෝ එක වොයිස් එක ටෙක්ස්ට් වලට කන්වර්ට් කරලා ඒ වගේම මේ ටෙක්ස්ට් එක තේරුම් අරගෙන අදාළ අවුට්පුට් එක යා ආයි ගෙනල්ලා අපිට ප්‍රකාශ කරනවා. හරි යාගේ ස්පීක් එකකින් කියනවා ඒ වගේම එයාගේ ඉමෝෂන්ස් ඒ වගේ දේවල් වලින් යාට ඒක එක්ස්ප්‍රස් කරන්න පුළුවන්. එතකොට මේ කොටස් කොටස් වශයෙන් ගත්තොත් එහෙම voice to text model එකක් තියෙනවා. ඒ වගේම text to text model එකක් තියෙනවා. ඒකම text to voice model එකක් තියෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාදාමයක් හරහා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට තවත් පැත්තකින් ගත්තොත් එහෙම visuals ගැන අපි එකපාරට ඇවිල්ලා අපි robot ඉස්සරහට ඇවිල්ලා hina වෙනවා. එතකොට සාමාන්‍ය robot කෙනෙක් මොකද කරන්නේ? තව මිනිස් එක්ක hina වොත් එහෙම යා අයිපර hina වෙනවා කියලා අපි predict කරමු. එතකොට මේ ක්‍රියාවලිය කරන නම් එයාගේ visioning system එකෙන් එයා process කරනවා ඉස්සරහා තියෙන මොනවද මොන මොන අයගේ දෙන්නේ එයාගේ facial expressions මොනවද අපි වගේම තමයි ඒගොල්ලෝ කතා කරන්නේ මොනවද ඒගොල්ලෝ signal කරන්නේ මොකද්ද අපි hi කිව්වොත් අපි මොකද්ද එයාට දෙන input එක එතකොට ඒ input එක එහෙමනම් එයා මොනවද ඒකට මොන විදිහටද ඒකට interact කරන්නේ මොන විදිහටද ඒක reply කරන්නේ කියන එක හිතන්න
දැන් තියෙන ගොඩක් කියන්නේ pre-trained AI models වලට පුළුවන්. හරි. එතකොට ඒ වගේ process එකකින් අපිට මේ task එක complete කරන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරව model කීපය එකතු කරාට පස්සේ සම්පූර්ණ ලස්සනට කතා කරන human model එකක් අපිට හදාගන්න පුළුවන්. model keeper භාවිත කරන්නත් පුළුවන් එහෙම නැත්නම් multi model එකක් භාවිත කරන්න පුළුවන් මේ සම්පූර්ණ task එක ඉටු කරන multi model එකක් භාවිත කරන්නත් පුළුවන් මේ වෙලෙට එතකොට ඒතර පේනවා මේ AI technology එක ගෙනගත්තට පස්සේ මේ robotics එක කොච්චර ලස්සන link එකක් හදිනවද කියලා මේ technology දෙක අතර يعني මේ technology දෙක අතර මේ දෙපැත්තකින් ගියාට මේ දෙකම ලස්සනට එකට bind වෙනවා එක තැනකදී ඉතින් ඒ වගේම අපි මේ තියෙන vision system එකක් දැන් මේකෙදි automated car එකක එයා ඉස්සරහා දකින්න එයා ලෝකේ දකින විදිය sample එකක් ඔයගලන්ට දකින්න හම්බ වෙනවා මේ vision system එකේ එයා ඉස්සරහා තියෙන පාර පිළිබඳව බාධක සම්බන්ධයෙන් මේ අවබෝධයක් ලබාගෙන ඒකට අනුව ක්‍රියාමාර්ග ගන්නවා. ඒතර මේක ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රමවේදයකින්ම තමයි. හරි මේ ක්‍රමවේදයකින්ම තමයි. මේකත් ලස්සන robotics application එකක් කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. මේක automated vehicle එහෙම නැත්නම් robot vehicle කියලා හඳුන්වන්නත් පුළුවන් අපිට robotics වලට kelim directly related මේ technology එක. එතකොට උගන්න පේනවා අපි robotics ඉගෙන ගන්නවා වගේම AI technologies ගැනත් අපි study කරොත් එහෙම මේ දෙක අතර ලස්සන combinations build කරන්න පුළුවන්. ලස්සන මේ වගේ applications වලට අපිට මේ දේවල් ගේන්න පුළුවන්. එතකොට අපි කතා කරන දැන් මේ මම කතා කරේ දේවල් කීපයක් සම්බන්ධයෙන් විතරයි AI වල අපි ඊළඟට පොඩ්ඩක් බලමු මේ අපිට කොච්චරක් explore කරන්න තියෙනවද කියලා මේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් හරි මම මෙතන මේ ක්ෂේත්‍ර කීපයකින් තෝරාගත්ත මේ වෙලාවේ කතා කරන කියන්නේ AI implementation පැත්තෙන් AI technology එක implementation පැත්තෙන් අපිට දකින්න හම්බ වුණ ක්ෂේත්‍ර කීපයක් කියතන්නේ මේ මෙතන ගොඩක් area එක දකින්න හම්බ වෙනවා මේ ගොඩක් areas පිළිබඳව අපි research කරනවා අපේ courses වලට අපි ඉස්සරහට මේ දේවල් ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි බලුත් තියෙන මේ AI වල විවිධත්වය අපි image ඒ වගේම text to text කරන models තියෙනවා ඒ වගේම visual question answering models තියෙනවා ඒ වගේම මෙතන computer vision පැත්තට ගියොත් එහෙම image classifications image segmentation මේ වගේ technologies තියෙනවා ඔයගොල්ලන්ට මතක නම් ගොඩක් අය මේ 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 session එකට එන්නේ නැත්තේ මේ අර හොම්බෙන් AI session එකට ඇවිල්ලානේ නේ ඒ video එක through මෙතන දෙන්නේ නැත්තේ ඉතින් ඇත්තරම අපි එදා දවසේදී ඒ video එකේදී අපි මේ හොම්බෙන් AI එක develop කරද්දී අපි මේ classifiers හදලා ඒ classifiers වලින් අපි හොම්බ අඳුරගෙන මෙන්න මේ වගේ process එකක් සම්බන්ධයෙන් අපි කතා කරා මේ වගේ කොහොමද අපි මේ හරක් identify කරගන්නේ කියලා. ඉතින් ඒ මාතෘකාව වෙන වෙන පැති වලට ගියා. කොහොම හරි. එතකොට මේකෙදි පාවිච්චි කරපු technologies ඔයගලන්ට experience කරන්න පුළුවන් මේ project එකට ඔයගලන්ට ගිය. එහෙම නැත්නම් අපි ඒ සම්බන්ධයෙන් තමයි මෙතන මේ කියන්නේ මේ image classification මේ සම්බන්ධයෙන්. ඒ වගේ image to text මේ වගේ image to video ඒ වගේම video classification video text to video models ඒ වගේම mask generation image to 3d මේ වගේ image feature extraction ඒ වගේම audio පැත්තට ගියාට පස්සේ text to speech text to audio automatic speech recognition audio to audio audio classification මේ වගේ ගොඩක් areas හරි practically අපිට මේ technologies adapt කරගන්න පුළුවන් විදි ගොඩක් ගැන ඕගලන්ට මෙහෙම දකින්න පුළුවන් එතකොට මේ කතා ටිකෙන් මට සමරයිස් කරන්න ඕනේ ඔයගලන්ට AI කියන්නේ මේ වෙලාවේ ට්‍රෙන්ඩින්ග් ටොපික් එකක් හැමෝම කතා කරන ටොපික් එකක් ඒ වගේම මේ වෙලාවේ මාකට් එක ඇතුලේ විශාල ප්‍රමාණයක් ඉන්වෙස්ට්මන්ට් වෙන අලුතෙන් ජොබ්ස් හැදෙන ජොබ්ස් ක්‍රියේට් වෙන පීඩ එකක් ජොබ්ස් ක්‍රියේට් වෙන ඒරිය එකක් මිනිස්සු විදිහට අපි කල්පනා කරත් අපේ අනාගතය අපි හදාගන්න මාෂ ශිෂ්ටාචාරය ගොඩනගන්න මේ ටෙක්නොලොජිස් හැදිරියොම දායක වෙනවා ඒ වගේම දායක වෙනවා
එතකොට අපි මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි හොඳම ආයෝජනය තමයි මේ ටෙක්නොලොජිස් පිළිබඳව ඉගෙන ගන්න එක ඒ වගේම එක්ස්පිරිමන්ට් කරන එක මොකද අපද යන්න විදිහක් නැහැ ලෝකයේ අනාගතය දිහා බැලුවට පස්සේ හරි අපද යන්න විදිහක් නැහැ කිසිම විදිහකට ලෝකයේ අනාගතය ගැන බැලුවට පස්සේ එතකොට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා එක්ස්ප්ලෝ කරන්න තියෙනවා මේ ඒරියාස් වල ඉස්සරහටත් ඉස්සරහා වීඩියෝස් වලදී YouTube වීඩියෝස් වලදී මම කතා කරන්නම් අපි එක්ස්පීරියන්ස් කරන ටෙක්නොලොජිස් පිළිබඳව ටියුටෝරියල් මම ගේන්න උත්සාහ කරන්නම් ඕගලන්ට මේ වගේ වීඩියෝස් ආශ්‍රයෙන් මේ වගේ වීඩියෝස් ආශ්‍රයෙන් ඒ වගේම අපි ගියොත් එහෙම අපි අපේ ඉන්ස්ටිටියුට් එක පැත්තට හරි අපේ ඉන්ස්ටිටියුට් එක පැත්තට මං කිව්වා අපේ බෑග්ග්‍රවුන්ඩ් එක එතකොට සහ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක එතකොට මේ වෙලාවේ හැටියට මේ වෙලාවේ හැටියට අපි හිතනවා මේ වගේ කෝසස් ටිකක් අපි මේ ළමයිට ඉන්ට්‍රොඩියුස් කරොත් හොඳයි අපේ නොලෙජ් එක ෂෙයා කරන්න කියලා පැති දෙකක් තියෙනවා අපි අඳුරගත්ත ප්‍රධාන පැති දෙකක් තියෙනවා මේ ටෙක්නොලොජි එකේ ලීඩින් ටෙක්නොලොජිස් දෙක අපි අයිඩෙන්ටිෆයි කරගත් එකක් තමයි AI අනිත් එක අපි මෙතෝ කතා කරමු රොබොටික්ස් එතන මේ ටෙක්නොලොජිස් දෙක දෙකක් නෙමෙයි මේ දෙකම එකිනෙක හම්බ වෙන ටෙක්නොලොජිස් එතන මේ කම්බිනේෂන් එක අපි දෙකකට කඩලා තමයි අපි ඔගලන්ගේ පාත් එක ඒ කියන්නේ ඔගලන්ගේ এডুকেෂනල් පාත් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ එතකොට විශේෂත්වය තමයි මේ ඕගලන්ට පේනවා මේ එක පැත්තක් රොබොටික්ස් අනිත් පැත්ත AI පැත්ත දැනට plan කරලා තියෙන courses ටික තමයි ඕගලන්ට මේ දකින්න හම්බ වෙන්නේ රොබොටික්ස් පැත්තෙන් තියෙනවා sunflower project එක සමග step in robotics course එක ඒක ඇත්තරම පාදක වෙන්නේ මෙන්න මේ වගේ robo sunflower එකක් හරි ඒ project එකට පාදක වෙන්නේ මේ වගේ රොබෝ සන්ෆ්ලවර් එක. එතකොට ඒක පාදක කරගෙන තමයි මේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ වොෂ් ඩොග් ප්‍රොජෙක්ට් එක. එතකොට මේ වොෂ් ඩොග් ප්‍රොජෙක්ට් එක පාදක වෙන්නේ වොෂ් ඩොග් කියන අපේම නිර්මාණයක් වෙන රොබෝව පාදක කරගෙන. ඊට පස්සේ මේ රොබෝවම භාවිත කරගෙන අපි IoT ඇප්ලිකේෂන්ස් වලට යන කෝස් එක තමයි මේ IoT කෝස් එක. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කෝස් එක තමයි ඊළඟට දකින්න තියෙන්නේ. එතකොට මේ ටයිම්ලයින් එක විතර ගත්තට පස්සේ පාසල් සිසුවෙක්ට වුණත් ඇතුළත් වෙලා යන අධ්‍යාපනය ලබන්න ගන්න පුළුවන් sunflower project එක. ඒ කියන්නේ ඔගොල්ලෝ beginner කෙනෙක් නම් එතනින් start කරලා ඔගලගේ journey එක මෙන්න මේ විදිහට production level එකට හදාගෙන යන්න මේ pathway එකේ පුළුවන්. එතකොට අපි AI පැත්තට ගියොත් එහෙම දැනට introduce කරන් ඉන්න courses තුන තමයි මේ එකක් තමයි AI for everyone කියන course එක. ඔගොල්ලෝ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔගොල්ලෝ වැඩ කරන කෙනෙක් නම් ඔගොල්ලන්ගේ එදිනෙදා කටයුතු වේගවත් කරන්න ඔගොල්ලන්ගේ එදිනෙදා කරන කටයුතු වේගවත් කරන්න කොහොමද මේ AI ටෙක්නොලොජි එක භාවිත කරන්නේ කියන එක තමයි අපි මේ සෙක්ෂන් එකේදී කතා කරන්නේ AI for everyone කියන ටොපික් එකේදී ඊළඟට AI සම්බන්ධ ඩීප් ඉගෙන ගන්න ඕන AI ඉම්ප්ලිමන්ට් භාවිතාව AI වල භාවිතාව නෙමෙයි AI ඉම්ප්ලිමන්ටේෂන් වලට එන්න ඕන AI ටෙක්නොලොජි එක තේරුම් ගන්න ඒවයි ඉම්ප්ලිමන්ටේෂන් වලට එන්න ඕන අපි දෙවෙනි කෝස් එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මැෂින් ලර්නින් ඇන් AI කියන කෝස් එක. ඊට පස්සේ එතනින් එහාට ගියට පස්සේ මම කලින්ත් කිව්වා AI වල මේන් පාර්ට් එකක් තමයි AI විෂුවලයිසේෂන් කියන එක. ඉතින් මේ වෙලාවේ මම හිතනවා ලංකාවේ අයට මේ අපි හිතනවා මේ ලංකාවේ අයට ගොඩක් වැදගත් වෙන කෝස් එකක් වෙයි කියලා මේ AI ආටිස් කියන එක කෝස් එක. මොකද මාකටිං ක්ෂේත්‍රවල ඉන්න අය වෙන්න පුළුවන්. ඒ වගේම ෆිල්ම් මේකින් ඉන්ඩස්ට්‍රීස් වල ඉන්න අය වෙන්න පුළුවන්. මේ තුන්වන ක්ෂේත්‍රවල හිටියත් මේ AI ආටිස් කියන කෝස් එක ඉතාම වැදගත් වෙයි කියලා හිතනවා. ඕගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය ඉතාම පහසුවෙන් ලෝකයට ගෙනියන්න. ඒ වගේම මේ ට්‍රෙන්ඩින් ටොප් කියන්නේ මේ ට්‍රෙන්ඩින් වෙන ලෝකයක් එක්ක කියන්නේ අපි නොදෙවෙනිව ඉදිරියට යන්න මේ ටොපික් එක ඉතාම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් හැමදාම වගේ අපි හැම කෝස් එකම ඉන්ට්‍රොඩියුස් කරන්නේ කෝස් එක අපි කොහෙවත් කෝස් එක අරගෙන ඕගලන්ට උගන්වනව නෙමෙයි අපි හැමතිස්සෙම කරන්නේ ඕගලන්ගේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒකට හරියන ප්‍රොජෙක්ට් එක ඩිසයින් කරලා ඒ වගේම කෝස් එක ඩිසයින් කරලා කෝස් එකේ කන්ටෙන්ට් ඩිසයින් කරලා තමයි අපි ඕගලන්ට කෝස් එකක් විදිහට ඩිලිවර් කරන්නේ ඉතින්
මේ හැම කෝස් එකටම අපි ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ කෝසස් වලටත් එහෙමයි. ප්‍රොජෙක්ට් එකක් බේස් කරගෙන තමයි මේ කෝසස් වල අපි උගන්වන කටයුතු කරන්නේ. එතකොට මෙතනදී ඕගලන්ට දකින්න පුළුවන් sunflower ප්‍රොජෙක්ට් එක, ඒ වගේම watchdog ප්‍රොජෙක්ට් එක, ඒ වගේම කලින් අපි නිර්මාණය කරපු 8x රොබෝගේ නිර්මාණය. අපි sunflower ප්‍රොජෙක්ට් එකට ගියොත් එහෙම අපි බලමු sunflower ප්‍රොජෙක්ට් එක මේ ආ සඳහාද කියන එක. සෙපින් රොබොටික් sunflower කියන කෝස් එක මේකෙදි අපි කතා කරනවා මෙන්න මේ ටොපික්ස් ගැන. එකක් තමයි ඉලෙක්ට්‍රොනික ඇන් සයන්ස්. උදාහරණයකට හිතන්න 6-7-8 වසරවල් වල ඉඳන් ඉස්සරහට ඉගෙන ගන්න දරුවෙක් ඒගොල්ලෝ පාසලේදී ඉගෙන ගන්න විද්‍යාව, ඒ වගේම තාක්ෂණය, ඒ වගේම ගණිතය, මේ වගේ සංකල්ප ඉම්ප්ලිමන්ටේෂන් වලට යොදාගන්නේ කොහොමද, ටෙක්නොලොජි වලට යොදාගන්නේ කොහොමද කියන එක අපි ප්‍රධාන වශයෙන් අපි මේ කෝස් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ sunflower ප්‍රොජෙක්ට් එකේදී වෙන්නේ අපි ලස්සන මලක් ළමයා ලව්වම නිර්මාණය කරනවා. ඒ වගේම රොබෝ ආකෘතියක්, රොබෝ ඇටවුමක් අපි නිර්මාණය කරනවා විවිධ උපකරණ භාවිතා කරලා. මේ කට්ටලිය ඔයගන්ට ලබා දෙනවා මේ කෝස් එක ආරම්භයේදී. එතකොට මේකදී අපි අවසාන අවුට්පුට් එක විදිහට අපි යාට කියලා දෙනවා කොහොමද මේ මලට ලැබෙන මේ ප්‍රොජෙක්ට් එකට ලැබෙන ආලෝකය ලැබෙන දිශාව අනුව ඒ පැත්තට හැරෙන මලක් හදන්නේ කොහොමද කියලා. ඒ පැත්තට හැරෙන මලක් හදන්නේ කොහොමද කියන එක තමයි අපි මේ ප්‍රොජෙක්ට් එකේදී අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ තියෙන්නේ ඒ ප්‍රොජෙක්ට් එක. මේ තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ ඒකට ඩිසයින් කරමු. මේ සියලුම උපකරණ අපි ලබා දෙනවා ඔයගලන්ට මේ කෝස් එක ආරම්භයේදී. ඒ වගේම මේ මල අක්කමක් විදිහට ඔයගලන්ට නිර්මාණය කරලා මේකට සම්බන්ධ කරලා මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. එතකොට මේකෙදී එක්සැම්පල් එකකට අපි ගියොත් මේකට ලැබෙන ආලෝකය අතුර ගන්න අපි සෙන්සර්ස් භාවිත කරනවා. එතකොට අපි ළමයට ඕගලන්ට කියලා දෙන්න උත්සාහ කරනවා ආලෝකය කියන්නේ මොකද්ද, ආලෝකය අපි සෙන්ස් කරන්නේ කොහොමද සෙන්සර්ස් ආශ්‍රයෙන්. එතකොට ඒක තීරණ ඒක අරගෙන අපි කොහොමද මේ මල පාලනය කරන්න කියන එක අපි මේකෙදී පැහැදිලි කරන්න උත්සාහ කරනවා මේ කෝස් එක ඇතුළේදී. එතකොට අවසාන වශයෙන් ඒගොල්ලෝ මෙන්න මේ වගේ සංකීර්ණ කෝඩ් එකක් නිර්මාණය කරන්න කොහොමද, මේ වගේ ඇල්ගොරිතම් එකක් ලියන්නේ කොහොමද කියන එක ඉගෙන ගැනීම කරනවා. අර විද්‍යාව හා තාක්ෂණය දැනුමට අමතරව මේ වගේ නොලෙජ් එකකුත් ඒගොල්ලෝ පැහැදිලිවම ලබා ගන්නවා මේ කෝස් එක අවසන් වෙනකොට. කෝස් එක අවසන් වෙනකොට එතකොට කෝස් එක අවසන් වෙනකොට එතකොට මේකට ඇප්ලයි කරන්න පුළුවන් මේ වෙලාව වෙනකොට. මේ වීඩියෝ එක දාලා සතියකින් මේ කෝස් එක ආරම්භ වෙනවා. එතන ඩේට් එක සහ ටයිම් එක දාලා ඇති. ඔයගන්ට සෙෂන්ස් දෙකක් පවත්වන මේ සෙෂන් දෙකෙන් කැමති එකට ජොයින් වෙලා ඔයගලගේ කෝස් එක කන්ටිනියු කිරීමේ හැකියාව තියෙනවා. ඒගොල්ලන් ඒ වගේම ඔයගන් ට්‍රයි කරන්න මේ පළවෙනි දවසේදී ඔයගන්ට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන්. මේකට වර්ක්ෂොප් එකට ආපු අයට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන් පළවෙනි දවස එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඒ වගේම අලුත් ස්ටාර්ටර් කෝස් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා මෙන්න මේ වගේ එකක්. ඒක තමයි ප්‍රෝග්‍රෑමින් ෆෝ AI කියන කෝස් එක. අපි විශේෂයෙන් කල්පනා කළා මේ AI ඩෙවලොප්මන්ට් වලට ඇත්තටම සැලකිය යුතු ප්‍රෝග්‍රෑමින් බෑග්ග්‍රවුන්ඩ් එකක්, ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් ඕනේ. ඒ නොලෙජ් එක ඩෙවලොප් කරන්න අපි ප්‍රෝග්‍රෑමින් ෆෝ AI කියන ටොපික් එක ගැන කතා කරන කෝස් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. ඉතින් මේ සම්බන්ධ වැඩිපුර විස්තර දැනගන්න ඔයගලන්ට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඒ වගේම ඔයගන්ට මම හිතන ඔයගල කන්ටැක්ට් කරු WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයගොල්ලෝ වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ විස්තර එක ඔයගන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එහෙනම් feedback එකක් දෙන්න අපි ඉස්සරහට මොන වගේ topics ගැනද මේ වගේ free videos තරහ කතා කරන්න ඕනේ. අපි මේ අද කතා කරේ overall idea එකක් මේ technology සම්බන්ධයෙන්. අපිට ඔස එක එක segments තෝරගෙන ඒ වගේ විවිධ ප්‍රියාපෘති කරන්න කොහොමද, ගෙනගන්නේ කොහොමද කියන එක අපි එකිනෙක කතා කරමු අපේ මුල් Arduino video series එක වගේම. ඒ කියන්නේ මෙන්න මේ video series එක වගේම අපි කතා කරමු. එතකොට සම්බන්ධලා ඉන්න මම හිතන්නේ මේකත් එක්ක ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේ group එකක්. ඒ group එකට join වෙන්න
එතකොට ටෙක්නෝජිකල් අප්ඩේට්ස් ඒ වගේම කෝසස් ගැන විස්තර ඕගලන්ට ඉස්සරහට දැනගන්න පුළුවන්. එහෙනම් මේ වගේම වීඩියෝ එකෙදී අපි හම්බුමු.